ඔබතුමා ඔබතුමා පිළිගන්නවා ඇති, මේ රටේ ඉතිහාසයේ මුළුමහත් ජනතාව ප්‍රකම්පණයට පත් කරපු බරපතලම සිද්ධිය ගැනයි අපි මේ කතා කරන්නේ. තාම ගුවන්තොටුපළ පාළුවට ඇරිලා තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ රැකියා අවස්ථා අහිමි වෙලා තියෙනවා. තමුන්වහන්සේලා නැහැ කිව්වට වැඩක් නැහැ, ඒක තමයි ඇත්ත. මේ තරම් කම්පණයකට පත්වෙච්ච සමාජයක් මේ පාර්ලිමේන්තුව දිහා බලාගෙන ඉන්නවා. අඩුම තරමෙන් අර මැරිච්ච 300 ගානට සාධාරණ ඊටු කරයිද කියලා, මේ වෙලාවේ ගත යුතු තීරණ ගනීද කියලා, ආණ්ඩුව රකින්නවත් විපක්ෂය රකින්නවත් කියන පතු පරමාර්ථයෙන් තොරව අපි සියලු දෙනාටම හෘද සාක්ෂියක් තියෙන මිනිස්සුන රිෂාඩ් බදුර්දීන් කියන අමාත්‍යවරයාට එල්ල වෙලා තියෙන චෝදනා බරපතල හන්දා. දැන් මෙතුමා ඊයේ පක්ෂනායක රැස්වීම කිව්වේ මොකද්ද? සති තුනකින් මොකද්ද තේරීම්කාරක සභාව ඉවර කරනවා, වාර්තාව දෙනවා, ඊට පස්සේ දිනයක් දෙනවා. දැන් ඒකවත් කියන්නේ නැහැ. දැන් කියන්නේ අපි මේකට දෙන්නේ නැහැ කියලා. මොකද්ද මේකේ තියෙන සාධාරණේ? හොඳයි ගරු කතානායකතුමනි, හොඳයි කියන්න එපා. නෑ නෑ ඊළඟ දෙන්නේ ඔබතුමා යහන. කිසිසේත්ම හොඳයි කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබතුමා කතා කරන්නේ ඉතින්. ඔබතුමා තේරුම් ගන්න. ඔව්. ඔබතුමා ඇතුළු මෙයා 225 මත හොඳයි කියන්නේ සීලාචාර විදිහට දාලා තියෙන මුළු මහත් රට. ඒක නා කතාව දෙන්න. අනේ සමා වෙන්න මම මේක කියන්න දෙන්න. මම නෝනේ. ඔබතුමා ඇතුළු මේ මුළු 225 මත විත්ති කූඩුවට දාලා තියෙන මේ සමාජය. හොඳයි. හොඳයි නේ නෙවෙයි. නෑ. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, අපි ගන්න තීරණ දිහා රට බලන් ඉන්නවා. නවීන් දිසානායක ඇමතිතුමා, ඒ නිසා මම කියන්නේ කරුණා කරලා එක්සත් ජාතික පක්ෂෙන් අපි ඉල්ලනවා පටු විදියට බලන්න නැතුව අපට මේ විශ්වාස භංගයට දින දෙන්න. එහෙම දිනේ දෙන්නේ නැත්නම්, ළඟ දිනියක් දෙන්නේ නැත්නම් අපි ඔය ඊනියා තේරීම්කාරක සභාවේ මේ විපක්ෂ කිසිවකට සහභාගීත්වයක් දක්වන්නේ නැහැ. අපි ඒක පිළිගන්නේ නැහැ. ඒක බලංගු තේරීම්කාරක සභාවත් බවට අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණා කරලා අපිට දිනේ දෙන්න. දිනේ නොදී අතරමෙතර වට ගහන්න යන්න එපා. ඒක අපි පිළිගන්නේ නැහැ. ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේ පාර්ලිමේන්තුව වටලන දවස උදා කරන්න එපා කියලා මම තමුන් වහන්සේට තා ඕනෑකමෙන් කියා හිටුවා.